ආයි බුවන්දුවේ පොතේ අද හතර ශ්‍රේණයේ දුවපපුතේ සි ඕලට සිංහල පාඩමක් කරන්න. උදාලගේ සිංහල පෙලපොතා අරගෙනයන්නේඉක්මැන්තම ඕදදුුවපපුතේ ඔගලගේ සිංහල පෙරපොට ම උපුටාගතය ගුළගගේ සිංහල පොට අධ්‍යාපන ප්‍රකාචන්දිපාර්තමයෙන්න්දුවෙන්දිලාතිෙන සිංහල හතරවසර පෙළපොතේ. ඕදුේ පොතේ ඉක්මන්ට කෙහිෙල්ලා ඔගුලඟ පොත් අරගනය එන්න හරවගන්න දහතුන පාඩම ඇත්ත පහ පිටව හොදැදුවවිපතේ හරවගත්තද දහතුන පාඩම රාදාට ලියවුමක්. පුතාන ලියවුමක් ලියල තියෙනවාද අපි ලිව්ව මතකද පෞද්ගලික ලිපියක් කියලා ඔවු පෞද්කලික ලිපියක් කියැන අපි යාහළුෙකොට අම්මට තාත්තට නැන්න මාමට ආචිර සීතයවන ලියුම් අපි පෞද්ගලික ලිපිය දුව පුතති බලන්න මේ ලියුමක් ලියල තියනවා රාධට ලියන්නේ. කෞද ලියන්නේ සවනි හනිද රාධට ලියුම ලියන්නේ සවනි ලියන්නේ. තවට සවනි ලිය නිසා සවන ගෙනනිවස තමයි නිවසේදිකල්ටන ඒයි. අපි ලියනටත් අපේ ලිපිනය මෙතන ලියන්න ඕනේ. මතකද අපි පෞද්ගලික ලිපි කළ ඉඩ පස්සෙ දිනේ තියෙන් ඕනේ අපි ලියුමක් ලියනකොට ඊළංඟ කොටස තම දිනේ. ට ලන දවි පුතේ ංඟ එක තම අපි ආශිර්වාදේ මෙතන දලතින වාසන වේවා ක්‍රිස්ටයන් ලදානොන් ජසුපීටයි බෞද්ඩලියන තරුවන් සරණයි ඒවගේ කැමතේකල් ලියන්න පුළුවන්ජාය වේවා නි දාන එලන්ටබි යාලයකට ලියන්නේ ආදරනය රාධ මේ ආමන්ත්‍රණය මෙතන ආශිරවාදය නැත්තම් ප්‍රාර්ථනය මේ ආමන්ත්‍රණය දදපොති ලාන්ට මිල්ලියුම ලියුම ගුලට කැමනැති දෙයක් ලියන්න පුළුවන්. ඔගුලගේ අදහස් ඔගුල කොහොම මොන අදාහන්නේ ඇහැම එකක්ම ලියන්නවා. ඊලාන්ට අවසාන කොටස තම මේ අවසාන කරන්නේ ඔබේ හිතාදර සවනි යගේ යාලුවෙක්නේ ඉතිේ ඔබේ හිතාදර සවනි කෙලා අවසාන කරනවා. ඔුදුුවේපුත අපි බලමුද ලියුම. උතල්ගේ පුද්ධහතුන පාඩම ඇත් අපහ පිටව රාධට ලිහුමක්. නිවසේදීය දිනය ඒළඟට වාසනා වේවා මෙතන මතක තියන හාරචාදි ලකුණ දාන්නෝනේ විිස්මයාදි ලකුුණ දාන්නඕනේ. ආදරණීය රාධ කොමාව ඉතින් කොහොමද තොරතුරු දෙම ප්‍රශ්නයක් කානුට ප්‍රශ්නාත ලකුණ දානුවේ. අපි නම් සුවෙන් ඉන්නවා ඔයාගේ අලුතියාලෝ හොඳද අපේ පන්තියාලෝ ඔයා ගැන තවමත් මතක් කරනවා. එ මේ කද කිය සි එන සවනි රාදයි එක පන්ති දරුව. ඉති තාමත් මතක් කරනවා කෙලකෙන මේ රාධව. අපේ අම්මා මට බෝනිකෙක් ගෙනවා කවුද පුතේ ගෙනත් දනේ අම්මා කාටද සවනිට බෝඩිකයෙක් ගෙනන්දේලාම්. මම එයාට පින්කි කියලා නම දැම්ම. බෝනිිකගේ නම දැන් පින්කි. ඒත් අපේ මල්ලි බෝනිික්කන්ට කැමති නෑ. එයාට ඕනෑ සෙල්ලම් කාර්. ඒඋනාට එයා පිංකිගේ ගෞම්මහන්න මට උදව්කරනවා. ම ලියාසිති මුණ අද සෙල්ලම් කාරයට නේද පුතාලාසක ඒවගේ වන්නේ දුවල තමයි බෝනිික් අන්තාස. හැබැයි මල්ලි උදව් කලාල මේ පින්කිි ගෞුම්මහන්නම්. නිසාම් මට දැන් දෙමලත් පුළුවවා. මේ එතකොට කෞුද රාධ දෙමල දරුව එකතින් ෙනවා ය නිසම්මට දැන් දෙමලත් පුළුවන්. තාත්තා කිව්වා අවුරුද්දට ඔයාලාගේ ගෙදර එනවා කියලා. අදැනි මිගුල කතාවෙලා තියෙන තාත්තා කියලා තියෙනවා අවුරුද්ධට රාදලය ගෙදර යනවාන් කියලා. අපි එදාට කෝවිලටත් යමු. අපේ අම්මයි තාතයි මල්ලි කෝවිලට, යන්න ආසයි ඒ දවස උදාාවෙනතුරු මම මග බලාගෙන ඉන්නේ දැම් මේ ගුළු කියෙන රාදලෑගෙදර ගයාාමය ගුගේ කෝලටත් ඇැමු කෙලිතිේ දවසන කළෙකු ආසාාවෙන් ඉන්නලු ෙකද රාධදලෑ ගෙදර යන්න. ඔබ සැමට ජයවේවා. ඔබ සැමට ජයවෙට පාච ආයත් ප්‍රාර්ථනා කරනවා. ඔබේ හිතවත් සවැනි ඇැ මේක තමයි ලිපිය. ඇතන් ලියවූම මේ පෞද්ගලික ලිපියම් හොඳයි දුවේපුත අපි ඊළඟ කොටසත් බලමු මේ බලන් දුවපුතේ මේ තැක්කද කියවල කවු් දෙේතවට මේ ඉන්වා ඇතේ රාධ රාධග අම්මයි. හලෙද රාධග අම්මා මේ රාධයින්න රාධ අම්මට පෙන්න්නන ලියවුමක් ඇවිල්ලා කියෙල පෙන්න්නවා ආසාවෙන් පෙන්න්නනම් ඕු දුවවෙපුතේ ඕගොදන්ගේ හරවගන්න හැත්ත හය පිටුව. හැත්ත හය පිටුව සවනිින් ලියමක් ප්‍රාධග මුහුණ සිනාවක් මතුවිය අරි සන්තෝ සැරාදට සවනි ලියුමක්ක වෙල. කහම දෙයා මගේ ලිපිනය සොයාගනෑ තියෙන්නේ ? අපේ මාමට කොළඹිති සවනිගේ තාත්දා හමවෙලා තිබුණනේ එදා මාමගින් ඉල්ලගන්න ඇති. ඇැන් රාධබන්න කොහොමදමි සවට මගේ ලිපිනේ ඒ ද්‍රැසික ලැබුණේ එකතුගෙන අපේ. මාමත් කොළඹිති සවනිගේ තාත් හම්බෙලා තිනෙේ නං එදා ඉල්ලගන්න ඇතිය කියල කියනවා. ලියුමක් ලියන හැටි ගුරුතුමි කියලා දුන්න එක කොච්චර හොඳයිද. දැ මේකල ගතාන ලියවමක් ලියනහැට කියලා දුන්නන්නේ කොච්චර හොඳක්ද. බිස්මයාදි ලකුණ මම දැනගත්ේ එත්දා. මමත් උත්තරයක් ලියන්න ඕනෑ. හොඳ ආශිර්වාදයක් ලියනැහැටි අක්කගෙන් අහාගන්න ඕනෑ රාදා කල්පනා කළයි. ඇ. ඉදැන් හිදාද කෙන මත් එක දැන් උත්තරයක්ක් ලියන්න ඕනේ මං දැන් එකර දෙරෙන ආශිර්වාදය මොකක්දකර අක්කගින් හානවලු දැන් මෙතන බිස්මයා දෙ ලකුණ ගැනය එදාළු දැන ගත්තේ කාගෙන්දු දුවලියුම සවනිගෙන් ඒගොල්ලු අවුරුද්ධට මෙහෙයිනවලු කොච්චර හොඳයිද දුවත් උත්තරයක් ලියන්න ඕු මන්දැන්ම ලියනවා දැන් මේ රාධයාම කාගෙන්ද මිලියුම දු මේසාවනිකින් ඇවිල් තිනෙගුල අවරුද්ටය නොව රාධගෑම්මකෙන හෙනන් දුව දුවත් උත්තරයක් ලියාන එතින් මේ රාධ එවලෙමු උත්තරයක් ලියන්න ලෑස්ති වෙනවා. හොඳ දුවේ පොතේ අපි බලමු අවබෝධය මොනාද තියෙන කියලා ඔවුදුේපුතේ අවබෝධය පාඩම කියවා ප්‍රශ්නවලට උත්තර දෙන්න. එක සවනි ලියුමලිවෙේ කාටද කාටද පුතෙල්ලිය ලදේනෙ රාදාට. ලිපිය ආරම්භේදී යෙද ආශිර්වාදය කුමක්ද මොකද දුවයි පුතේ ආශිර්වාදය යොද ලතිබනේ වාසනා වේවා ආශිර්වාදය වාසනා වේවා. සවනි බෝනිික්කාට තැබූ නම කුමක්ද. බෝනිිට දැම නමුකද පින්කි. බෝනිකට දැම්ම පංකි කියලනේ දැහෝ. ඊළඟට අහනවා හතර බෝනිකාට ගෞ්ම මහන්න ගව මහන උදව්නි කවුද කවුද මල්ලි සවනි එම ලඉගෙන ගෙන ඇත්තේ කාගෙන්ද කාගෙන්ද පුතේ රාදාගේ පෞදුේ පුතේ න උගොල මේ උත්තර ලිවනේ යි දැම්ම් උගලට පොඩි කොටසත් දෙනවා නොගලට එක පුළුවන්ද කියලා ඔුදුරපති මන් දාලා තියෙන පෞද්ගලික ලිපියක අඩංගු කරුණු පිළිවෙලට. අප ඉස්සලම ස්ථානය, දිනය ආශිර්වාදය ආමන්ත්‍රණය අඩංගු කරුණු අවසානය. මේ ලිපියක අඩංගුරු අනු පිළිවලට තියෙනෙ. ඊළඟට මන්දීල තියෙනවා ආකෘතියක්. පෞද්ගලික ආකෘතියන් ඒ දේවල් මෙතැන කලින් අප ඉගන ගත්ත දේව මේ ආකෘතිලිය ලතියෙන ස්ථානය දිනය ආශිර්වාදය ආමන්ත්‍රණය අඩංගු කරුණු අවසානය දද පපුතේ පුළුවන් දෝගුලන්ට ඒවාගේ කරන්න ඕ පුරුදුවෙන ලියවුමක් ලියන ඔගුලගේ ආයකුට නැං ආචිසිීයට නක්කල නංගිලට කැමැති කෙනෙකුට ඔබලට උත් මේ ලියවමක් ලියන්න පුොරුදුුවෙන් මේ විදියට ඒවාගේ මතකතියන්න නැවතීම ලකුණ කොමාව විස්මයාදු ලකුණ මේ දේවල් ලිපියකි ඉතාම වැදගත්. ඒවට ගොඩා ලකුණු හම්බයෙන. ඒර්වාද ස්ථානය අපි ලිපිනේම ලිවට පස නවතීමලකුණු දිනේ ලිවටන නැවතීමමලකු ආශිර්වාදය ලිවට පසි විස්මයාදි ලකුණ ආමාන්තරනය කොමාව. ඊලන්ට අඩම් කරුණු ප්‍රශ්නයන්න ප්‍රශ්නර්තලකුණ ලියන කළා යන්ට අවසානයේදී ඒවාගේම කොමාව නැවතිීීම ලකුණ න ඉති ඒවට ලක්ුණු ගොඩා කහම්බෙලා ඔවුදුේ පුතේ මතකතියාගන මං මේ පාඩම ීඩිය එක අවසානය දාලාතින ලිං එක ඒ ලිංකේ කලික් කල බලන්න ප්‍රශ්න ව උත්තර හරිද බලන්න උත්තරවල ලක්ු බලන්න පුළුව උතර හරිදිද වැද බලන්න පුොුවන් ඒවාගේ මුලගේ යාළුවන්න ක්‍රෂයාා කරන්න සස්ක්‍රබ් කරන්න අමත කරන්න පපි ඊළග වීඩියුවේගෙන හමුමු එතකල් Ibu